මෙවර පන්දුවාර 2020 ලෝක කුසලන තරඟ වඩියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද සමත් වුණා. ඒ තරඟාවලියේ 41 වෙනි තරඟෙන් බංගලාදේශය පරදා කඩුළු පහක ජයක් වාර්තා කිරීමත් සමගයි. ඒ අනුව දෙවන කාණ්ඩයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගත් අතර නෙදර්ලන්තය හමුවේ මෙරට වේලාවෙන් අද පෙරවරුවේදී අනපේක්ෂිත පරාජයක් ලැබූ. දකුණු අප්‍රිකාවට හා පාකිස්තානය හමුවේ පරාජයට පත් වූ බංගලාදේශයට තරඟාවලියේ නිවැත්වීමට සිදු වුණා. ඒ අනුව තරඟයේ කාසේ වාසය ජයග්‍රහණය කළ බංගලාදේශය නියමිත පන්දුවර 20 අවසානයේදී කඩුළු 8ක් දැවී රැස්කලේ ලකුණු 127ක් පමණයි. සෞම්‍ය සකර් පන්දු 17කදී ලකුණු 20යි 4 පහර 1ක් හා 6 පහර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් නජිබුල් හුසෙන් පන්දු 48කදී ලකුණු 54යි 4 පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත් මේ අතර බංගලාදේශ ඉනිමේ දෙවන කඩුල දැවිගේ පන්දු වර 10යි පන්දු 4ක් අවසානයේදී මුළු ලකුණු සංඛ්‍යාව 73ක් වන විටයි ඒ වන විට බංගලාදේශය යම් විස්තවර මට්ටමක සිටියද 11 වෙනි පන්දු වාරයේ පළමු පන්දුවෙම සකීබ් අල් හසන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීමට සඩාප් ඛාන් සමත් වීමත් සමග තරගයේ පාලනය පකිස්තානය වෙත නතු වුණා. කෙසේ වෙතත් එම දැවියම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයේ ඔස්සේ අභියෝගයට ලක් කිරීමට සකීබ් කටයුතු කළා. උඩුරූපණ වලින් දැක ගැනීමට හැකියාව ලැබුණේ පන්දුව පාදයේ වැදීමට පෙර පිත්තේ වැදී ගමන් කරන ආකාරයයි. නමුත් තුන්වන විනිසුරු ලෙස කටයුතු කළ සිම්බාබ්වේ ජාතික ලැන්ටන් ඒ දැවි යමක් ලෙස නම් කිරීමටයි කටයුතු කළේ. එම තීරණයට සකීබ් දැඩි විරෝධයක් පළ කළද විනිසුරු වරුන් විසින් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළා. සහින්සා අප්‍රීඩි ලකුණු 22ක් පමණක් ලබා දී කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දු වර 18යි පන්දු 1ක් අවසානයේදී කඩුළු 5ක් දැවි ලකුණු 128ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් මොහමඩ් ඩිස්වාන් සහ බාබර් අසම් ලකුණු 57ක සබඳතාවය පිහිටුවීමට සමත් වුණා. බාබර් අසම් ලකුණු 25යි මොහමඩ් ඩිස්වාන් පන්දු 32කදී ලකුණු 32යි 6 පාර 1ක් හා 4 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් මොහමඩ් හැරිස් පන්දු 18කදී ලකුණු 31යි 6 පාර 2ක් හා 4 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් සන් මසුඩ් පන්දු 14කදී ලකුණු 24යි 4 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් පන්දු යෙවීමේදී නසුම් කඩුළු 1ක් දවා ගැනීමට සමත් වුණා. තරඟාවලියේ සුපිරි වටේ අවසන් තරඟයේ මේ වන විට ඉන්දියා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙනවා. එම තරඟයේ ප්‍රතිඵලය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන කාණ්ඩයේ පළමු සහ දෙවන ස්ථාන දිනා ගන්නා කාණ්ඩයම් තීරණය වනු ඇති. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.